ഞാണ കഥ හැමෝ මාසමේ ඥාන කතා පාන් පිටි බේකින් පවුඩර් බටර් සීනි ටින් කිරි එකතු කරගෙන ගෙදරදිම හදාගෙන සවස තේ මේසයට එකතු කරගන්න පුළුවන්. අපි හැමෝම කැමති හවස තේ මේසයට ස්වීට්ස් කන්න. ඉතින් ඒව හදන්න ඉගෙන ගන්නත් අපි හැමෝම උනන්දුවක් දක්වනවා. ඉතින් ඒ ස්වීට්ස් අතරින් මම අද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි ගෙදරදිම ඥාන කතා හදන්නේ කියලා පෙන්නන්න. ඥාන කතා හදන්න අපිට ඉස්සලාම අවශ්‍ය වෙනවා පාම් පිටි ග්‍රෑම් 250ක්. ඉතින් පාම් පිටි වලට මම එකතු කරගන්නවා බේකින් පවුඩර්. බේකින් පවුඩර් තේ හැන්දක්. ඒ වගේම අපිට බටර් ග්‍රෑම් 60ක්. ඒ වගේම සීනි ග්‍රෑම් 45ක්. මේ සේරම අපි ඉස්සලා හොඳට කලවම් කරගන්න ඕනේ. इकने अपीट हेम पीटी अंश सीनी इवे बेकिंग पउडर बटर मिश्र वेन्न इतने पेन मेवा हट मिश्र करोने बटर टिकाई बेकिंग पउडर सीनी इत पास मम्मी करो कंडेन्स मिल्क ग्राम एकसिय तिहाक आप कंडेन्स मिल्क एकतु करगा टिक टिक एकतु करगा मुखद अपीट कंडेन्स मिल्क एकसिय तिहाक वेडिवेन इड तीन आप बटर एक दिए वेला तिब्बोत्सा अपी टिक टिक एकतु करला अते नुवेलने गुलियाक एनका मैं विदियट अनागा नोड इक बोलयाक हेदनका तोगलाने पेन वैती मैं विदियट सेरम लसंट एक बोलयाक विदियट अनिल एन्नोने එතකොට තමයි අපේ පදම හරි කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට අපි හදාගත්තට පස්සේ අපිට පුළුවන් මේකට අවශ්‍ය ප්‍රමාණය කොටස් වෙන් කරගන්න. ඉතින් අපිට ලොකු යාන කට අවශ්‍ය නම් අපි ටිකක් තරමක් ලොකු ග්‍රෑම් 50ක් විතර බෝලයක් හදා ගන්න ඕනේ. නැත්නම් අපිට ග්‍රෑම් 35ක වගේ බෝල ටිකක් හදා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් ලේසි. එවගේම අපිට තේ මේසයට හදා ගන්න පුළුවන්. වගේම මේක හදලා අපිට හොඳ කන්ටේනර් එකක තියලා තියාගත්තොත් අපිට කාලයක් තියාගෙන කන්නත් පුළුවන්. මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණයට හදාගත්තට පස්සේ අපි එක නැවතත් අස්සන්ට බෝල කරලා විදිහට පොඩ්ඩක් පැතලි කරන්න ඕනේ. පැතලි කරලා අපිට පුළුවන් මේක සීනිවල මේ විදිහට ඩිප් කරලා ගන්න. එවගේම අපිට බේකින් ට්‍රේ එකකට අපි බේකින් পেපර් එකක් දාලා අපිට මේ විදිහට රඳව ගන්න පුළුවන්. ඉතින් බේකින් পেපර් එකක් නැති කෙනෙක්ට ට්‍රේ එකට අපිට බටර් ටිකක් ගාලා පාවිච්චි කර ගන්න පුළුවන්. මේ විදිහට අපි තුනී කරලා ගොඩාක් තුනී කරන්න එපා. ෆ්ලැට් කරලා සීනි වල දමතලා 150 උෂ්ණත්වයෙන් විනාඩි 20ක් අපි මේක බේක් කරගන්න ඕනේ. මේ තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 150 උෂ්ණත්වයෙන් විනාඩි 20ක් බේක් කරගත්ත ඥාන කටා ටික. ඉතින් අපිට පුළුවන් මේක බේක් කරගන්න. පස්සේ අපිට මේ විදිහට තමන්ට කැමති ප්ලේට් එකක තියන්න. එහෙම නැත්නම් අපිට මේක කාලයක් තියා ගන්න ඕන නම් හුලං නොවදින කන්ටේනර් එක දාලා අපිට වහලා ඉසුරුම් කරගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට හවස තේ මේසෙට ඥාන කතා හදලා රස විඳින්න පුළුවන්.